සූර්යග්‍රහණයක් ඇතිවන්නේ පෘථිවිය සහ සූර්යා අතරින් චන්ද්‍රයා ගමන් කරන විටයි. එමගින් පෘථිවියට සූර්යා දර්ශනය වීම පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අවහිර වී යනවා. සූර්යග්‍රහණ වර්ග කිහිපයකට බෙදෙනවා. එනම් පූර්ණ සූර්යග්‍රහණය, වළයාකාර සූර්යග්‍රහණය, අර්ධ සූර්යග්‍රහණය සහ දෙමුහුං සූර්යග්‍රහණයයි. සූර්යා සහ පෘථිවිය අතරින් චන්ද්‍රයා ගමන් කරන විට සම්පූර්ණයෙන්ම සූර්යා වැසියාම පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස හැඳින්වෙනවා. වළයාකාර සූර්යග්‍රහණයේදී චන්ද්‍රයා පෘථිවියට වඩා දුරින් පිහිටන අතර එය සූර්යාව සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. එවිට සූර්යා සඳවටා ආලෝක වළල්ලක හැඩයෙන් දැర్శණය වනවා. අර්ධ සූර්යග්‍රහණයක් ඇතිවන්නේ සූර්යා චන්ද්‍රයා සහ පෘථිවිය පරිපූර්ණ ලෙස පෙළ ගැසී නැති විටයි. එෙහිදී චන්ද්‍රයා මගින් සූර්යාගේ කොටසක් පමණක් ආවරණය වන අතර අඩසඳ හැඩයක් දිස්වනවා. පූර්ණ සූර්යග්‍රහණයක් සහ වළයාකාර සූර්යග්‍රහණයක් අතර දෝලණය වීම දෙමුහුං සූර්යග්‍රහණයක් ලෙසයි හැඳින්වෙන්නේ. මේ අතර මෙම වසරේ පළමු පූර්ණ සූර්යග්‍රහණය ඊයේ සිදු වුණා. ඒ මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 9:12 සිට අද අලියම 2:22 දක්වා කාලය තුලයි. මෙම සූර්යග්‍රහණය ප්‍රථමයෙන්ම දිස්වූයේ මෙක්සිකෝවේ බටහිර වෙරළ තීරයේ මසක්ලාන් නගරයටයි. එයතුළු බටහිර යුරෝපයේ උතුරු අමරිකාවේ පැසිෆික් සාගරයේ අට්ලාන්ටික් සාගරයේ සහ ආක්ටික් ප්‍රදේශයේ බොහෝ රටවලට මෙය දැర్శණය වුණා. නමුත් සමහර රටවල්වලට මෙය අර්ධ සූර්යග්‍රහණයක් ලෙසයි දිස්වැත්තේ. මෙම සූර්යග්‍රහණය නිසා මිනිත්තු 4:09 කාලයක් අහස සම්පූර්ණයෙන්ම අඳුරු වී තිබුණා. සූර්යග්‍රහණය කැනඩාවට දිස්වූයේ මේ ආකාරයෙන්. ශ්‍රීලංකාවේ රූපවාහිනී මාධ්‍යවේදියෙකු වූ කෝසල මකුලොළුව සිය කැමරා කාචයේ සූර්යග්‍රහණය සටහන් කරගත් ආකාරයයි මේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.